මේ වංචාව දූෂණේ නාස්ති අපරට ආර්ථිකයට විශාල බලපෑමක් කරලා තිබෙනවා. ඒ නිසා තමයි කෝටි දසලක්ෂ 50000ක ණයකරු වුණාට කෝටි දසලක්ෂ 50000ක වත්කම් නැති. හැබැයි රටේ වත්කම් හැදුණ නැතුවට කෝටි දසලක්ෂ 50000යි. මහින්දානන්දට නාවල පිටියේ ගෙවල්, නුවර ගෙවල්, කිංසු රෝඩ් එකේ ගෙවල්, නාවල ගෙවල්, එයාපෝට් එකේ කඩ, එංගලන්ත ගෙවල්, බැසිල් රාජපක්ෂලාට මල්වාන ගෙවල්, ඔරුතුට පාර ගෙවල්, මාතර බ්‍රවුන්සිල් වල ඉඩම්, ඇමරිකාවේ ගෙවල්, සජින් වාස් ගුණවර්ධන හෙලිකොප්ටර් ගත්තේ කොහොමද? සිංගප්පූරේ කම්පැනි දැම්මේ කොහොමද? සිංගප්පූරුවේ account වල සල්ලි තියෙන්නේ කොහොමද? සජින් වාස් ගුණවර්ධන ගුවන් පුහුණු ක්‍රීමේ පාඨමාලා ඉස්කෝලේ පටන් ගත්තේ කොයි මොන දණේද? ගාමිණී සෙන්රත්ල, නාමල් රාජපක්ෂල යෝසිතලා කොහෙන්ද මේ දණේ ඉස්ප්‍රෙස් කරගත්තේ? මේ දණේ වෙන මුකුත් නෙවෙයි මේ රටේ මහජනයා ණය කරලා ගත්ත දණේ. එනිසා අපි කියන්නේ මේ රට ගොඩනැගීමේ පළවෙනි සාධකය මේ වංචාව දූෂණය නාස්තිය නතර කළ යුතුයි. අපිට මේ දීපු මහා භාණ්ඩාගාරයේ කිසි දෙයක් ඉතුරු කරලා තිබෙන්නේ නැහැ. රාජපක්ෂල කාර්ලා ඌරලා මේක ගිහිල්ලා තිබ්බේ. මේ පොඩි ළමයක පොහොට්ටු පක්ෂේ මේ අවජාතක පක්ෂයක් අම්මෙක් අප්පෙක් නෑ. මහින්ද රාජපක්ෂ සමාජිකත්ව අරගෙන ඇත්ත. ELP රිස්මේ හොට බැමිණිච්ච පරාජය වෙලා ගෙදර ගිය අවලංගු කාසියක් මහින්ද රාජපක්ෂට හොරකම් කරපු සල්ලි ඕන තරම් තියෙනවා. මෙව වීද කනකට උන මොන දෙයට හරි. මොකද බැංකුවේ දාපුවම අහු වෙනවා. හොරකම් කරන්නට, නාස්ති කරන්නට, ඒ බලාපොරොත්තු පමණ පදනම් කරගෙන දේශපාලට එන්න. සමහර පක්ෂවල අපේස් ගන්න ලබා දීලා තිනවා. කොළපාට උනත් කමන්න, නිල්පාට උනත් කමන්න, අතුපාට උනත් කමන්න, මගේ පක්ෂ උනත් කමන්න, ජාතිවාද, අන්තවාද, බෙදුම්වාද, ත්‍රස්තවාද කතා බහ කරන අය ඡන්ද දෙන්න එපා. ජාතිවාදී සටන් පාට කියන්නේ නැතුව ජාතික සංහිඳියාව පිළිබඳව කතා කරමින් සියලු ජන කොට්ටාසවලට එකසේ සලකන නායකයෙක් ලෙස ලෝකේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව පිළි අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාවට අපේ පක්ෂයත් එක්ක එකතු වෙලා දේශපාලන කටයුතු කරන්න පුළුවන්. පසුගිය රජයේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බලපෑමට තමයි මේ හෙක්ටයාර 2000කට අධික ප්‍රමාණයක් උතුරු පළාතේ වන ඉඩම් මේ ආකාරයට අවිධිමත් සංවර්ධනයකට මුදා හැරියේ. ඒ අනුව මේ පරිසර වාර්තාවට අනුකූලව ජනාධිපතිතුමා අදාළ පියවර ගන්නවා ඇති. මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා මදුෂා රාමසිංහ කියලා කාන්තාවක්. ඇයට නාම යෝජනා ලබා දීම සඳහා පොහොට්ටුවේ ඉන්න නායකින් ඇගෙන් ලිංගික අල්ලස්සිල්ලනවා. පොහොට්ටුව පිපෙන්නත් කලින් පොහොට්ටු තරලා දාන්න හදන හැටි ඒකාබද්ධ විපක්ෂයේ නායකින්ට තමන්ගේ ප්‍රතිවෘත්තාව කන්‍යාභාවයේ පූජා කරන්න අවශ්‍යයි. මැතිවරණයේ වෙනුවෙන් නාම යෝජනා ලබා දෙන්නත් මේක සමස්ත කාන්තාවන්ට කරපු බරපතල නිග්‍රහයක්, නින්දාවක්, අවමානයක්. ඒ නිසා අපේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. දියලනුව පිටින් ඉන්න මිනිහට සපත් දෙක දෙනවද? කලිසමත් ඇඳලා ෂර්ට් එකත් ඇඳලා ඉතිරි ටික අඩුපාඩු මිනිස්සයාට සපත්තු දෙක දෙනවද කියන කාරණේ ගැනත් අපේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ කියන එක මම විශේෂයෙන් කියනවා.